channel එකට ආපු ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් දුවේ පුතේ අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි adjectives කියලා කියන මාතෘකාව. අපි මේ සම්බන්ධයෙන් කතා කරද්දී මුලින්ම උදාහරණයක් අරගෙන බලමු. Now I am going to draw a flower on the board. දැන් ඔන්න මම board එකේ flower එකක් ඔන්න ඇන්දා. Now I am going to use some words for this flower. මෙන්න මේ flower එකට මම දැන් words කීපයක් use කරනවා. හරි. මම හිතනවා මේක මෙයා big or small flower? Small one. Then I can say small flower. Shall we think about the color of this is yellow? මේකේ පාට අපි කියමු කහ පාට කියලා. Then I can say yellow flower. Name rose. අපි කියමු මෙයාව හැදිලා තියෙන්නේ හදලා තියෙන්නේ plastic කියන material එකෙන් කියලා. එහෙනම් මට පුළුවන් කියන්න plastic flower. Then make end the mama ne. So I can say that this is my flower. Kiyana meka mage mal kiyala. As soon as I can say this is a nice flower. Meka lassana malak kiyala man kiyala. Tamath meka tikak man use karanawa. Meka suwada plastic ekata chuttak amathaka karamu. Api meka suwada malak kiyala hitamu. Ehenam man meyata kiyanawa a smell flower kiyala. එහෙනම් මෙන්න මේ flower කියන එක මෙන්න මේ කියන words දාලා තවදුරට ලස්සන කරා describe කරා විශේෂ කරා. Now I am going to draw another picture. Okay, a man. Now let's describe about this also using some words. තව words ටිකක් අපි අරගෙන මෙයා විස්තර කරමු. අපි කියමු මෙයා හරි වයසක එක්කෙනෙක් කියලා. Then I can say old man. තව එකක් අපි ගමු. මෙයා අපි ලංකාවේ එක්කෙනෙක් කියලා. ශ්‍රී ලංකන්. ශ්‍රී ලංකන් man. දැන් මම මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ කියපු words ටික යොදාගෙන මම මෙන්න මේ කියපු නාම පද විස්තර කරලා තියෙනවා ලස්සන කරලා තියෙනවා විශේෂ කරලා තියෙනවා. එහෙනම් දරුවනේ මොනවා හරි නාම පදයක් විස්තර කර දැක්වීම හෝ විශේෂ කොට දැක්වීම හෝ ලස්සන කර දැක්වීම මොඩිෆයි කර දැක්වීම ඒ සඳහා යොදා ගන්නා වචන මාලාවට අපි කියනවා adjectives කියලා. In Sinhala we call විශේෂණ පද. සිංහලෙන් අපි මේවට විශේෂණ පද කියනවා. මේ විශේෂණ පද යොදන්නේ කාගෙත් එක්කලාද? මෙයා යොදන්නේ nouns එක්කම තමයි යොදන්නේ. එහෙනම් මේ nouns එක්ක යෙදෙන මේ විශේෂණ පද මේ adjectives යෙදෙන්නේ කොහාටද noun එකේ? නවුන් එකේ මුලටයි මෙයා යෙදෙන්නේ. නවුන් එකේ මුලට යෙදෙන්නේ මෙන්න මේ ආකාරයි. එහෙනම් අපි මුලට කලින් යෙදෙන හින්දා අපි මෙයාට කියනවා ප්‍රී කලින්. මොකද යෙදලා කරන්නේ modify කරනවා. Then I can say pre-modifiers for adjectives. In adjectives වලට කියන තව නමක් තමයි pre-modifiers. එහෙනම් දුවේ පුතේ අපි දැන් බලමු මෙහෙම යෙදිච්ච මේ adjectives මොන මොන ආකාරයේ adjectives අපි use කරන්න කියලා. හරි. බලමු මුලින්ම අපි ගමු මේ small කියන එක. Small කියන adjective එක මොකද මේ small කියන්නේ?
parameter, then we can use sizes as adjectives. For example, tall, short, fat, big, those are sizes. Those are also adjectives. Yellow, what is that? Color, yes. Then we can use colors as adjectives. Rose, yes. Names. Town one of the examples in the gun pull. Temple got to Rangiri Tambula temple. මෙන්න මේ වගේ ඒවා අපිට පුළුවන් එක්සැම්පල් හැටියට ගන්න. ඕකේ. හරි. එහෙනම් බලමු ඊළඟට plastic. What is that? Materials. මොනවද materials කියන්නේ? අමුද්‍රව්‍ය. හැදිලා තියෙන දේවල්. Plastic වලින් හැදිලා තියෙනවා. තව polythene. Another one. Iron. Wood මෙන්න මේවා materials. My මේවට අපි කියනවා possessives කියලා. අයිතිය හඳුන්වන possessive forms. මගේ, his book, her pencil, ආන් ඒ වගේ දේවල්. Nice මොනවාද මේ? Quality එකක් මේක. ඒ වගේම අපි මේකට කියනවා opinion කියලා. මොකද මේ opinion කියන්නේ? Opinion කියලා කියනවා දුවේ පුතේ මොකක් හරි අපි දරන මතයක්. ඒ කියන්නේ nice, ugly, ලස්සන, කැත. මට ලස්සන වෙන දේක් ඔයාලට කැත වෙන්න පුළුවන්. ඔයාලට කැත වෙන දේක් මට ලස්සන වෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ වගේව යූස් කරනවා. තවත් මේ පැත්තෙන් දෙකක් ලිව්වා. මොනවද ඒ? හරි. old කියලා ලිව්වා. මොකද්ද මේ? age එකක් අපිට යූස් කරන්න පුළුවන් adjectives හැටියට. Sri Lankan. එහෙනම් country එකක් යූස් කරන්න පුළුවන් adjective එකක් හැටියට. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ වගේ දේවල් අපිට මෙන්න මේ කියන adjectives හැටියට use කරන්න පුළුවන්. මේ adjectives අපිට මෙහෙම පාවිච්චි කරාට හිතුමතේ පාවිච්චි කරන්න බෑ ගොඩක් ආව. එහෙනම් adjectives වල order එකක් තියෙනවා. අපි එහෙනම් ඒ order එක ඊළඟ පාඩමෙන් කතා කරමු. එහෙනම් දුවේ පුතේ මං හිතන්නේ ඔයාලට මේ adjectives පාඩමෙන් යම් දෙයක් ලැබුණා කියලා. මේ ඔයාලා ලබාගත් දැනුම ඔයාලගේ අනිත් යාළුවොත් එක්ක share කරගන්න නදී teacher channel එක subscribe කරලා like කරලා comment කරලා අනිත් අයට දැනගන්න share කරන්න.